I born ya doni ola hemo madren piliganwa vocal workouts with Vishmi series eke 18 වෙනි episode එකට. අද අපි කතා කරන්න යන්නේ vocal resonance ගැන. ඉතින් මොකක්ද මේ vocal resonance කියන්නේ? කොහොමද ඔයාලා මේ vocal resonance ඔයාලගේ voice එකට use කරන්නේ? මොකද්ද මේකේ තියෙන විශේෂත්වය කියන දේ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. Vocal resonance ගැන කතා කරද්දී මුලින්ම introduction එකක් කරන්න වෙනවා මේ pitch එක frequency ගැන. ඔයගොල්ලන්ට පොඩි overall idea එකක් ලබා දෙන්න. ඉතින් මේ pitch එක කියලා කියන්නේ අපි ඇත්තටම frequency එකක්නේ. Sound wave එක 1 second මේ විදිහට move වෙනවා. ඉතින් මේ sound wave එක move වෙන cycles ගන්නව තමයි pitch එක frequency එක high low වෙන්නේ. තවදුරටත් පැහැදිලි කරොත් longer wave එකක් produce කරන්නේ low pitch එකක්. මොකද මේ cycle එක යන්නේ යට ලොකු කාල සීමාවක් යද්දී මේක pitch එක low frequency එකක් තමයි මේ sound wave එක produce කරන්නේ. එතකොට short sound wave එකක් produce කරන්නේ high frequency එකක්. මොකද second එකක් ඇතුළත මේක ඉක්මනට move වෙනකොට making ඇති වෙන frequency එක වැඩි. තව උදාහරණයක් මම ඔයාලට කිව්වොත් A4 note එකයි A3 note එක අතර තියෙන වෙනස. දැන් ඔයගොල්ලෝ keyboard එකක් හරි piano එකක් හරි නැත්නම් digital piano එකක් හරි තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා piano එකේ මේ අපි A1 A2 A3 A4 කියලා මේ විදිහට මේවට අපි octaves කියලා කියනවා. මේ විදිහට වෙන් කරලා තියෙනවා. A4 note එක මේ pitch එක 440 hertz. ඒ කියන්නේ 440 times මේ cycle එක යනවා මේ second එකට මේක play කරද්දි මේ විදිහට ඕසින් කරද්දි. ඉතින් මේ 44 A4 එකේ A3 එකට අපි එකක් අඩු කරාම මේ විදිහට 220 hertz විතරයි මේකට ගමන් කරන්න පුළුවන් එක second එකක් ඇතුළත. ඒ කියන්නේ මේ cycle එක ඇතුළත මේ low සද්දයක් අපිට ඇහෙන්නේ ඒ හේතුවෙන්. ඉතින් ඒක තමයි මේ pitch එකේ තියෙන වෙනස. ඔයගොල්ලෝ චූටි අයිඩියා එකක් හම්බෙන්නේ නැති දැන් මේ low high වෙන්නේ කොහොමද කියලා pitch එක. ඉතින් මේ pitch එක මේ විදිහට අපි notes define කරගෙන තිනා වගේම අපි හැම දෙයකටම අපි හැමෝටම frequency එකක් තියෙනවා. ඒක define වෙන්නේ ඒකේ shape එකයි මොන වෑයින්ද හැදිලා තින්නේ කියන එක අනුව. උදාහරණයකට මම ගත්තා දැන් මගේ phone එක මේකටත් frequency එකක් තියෙනවා. ඉතින් මේක define වෙන්නේ මම අර කිව්වා වගේ ඒකේ shape එක සහ ඒක හැදිලා තින්නේ මොකක්ද කියන එක මත තමයි මේ natural frequency එක මොකක්ද කියන එක define වෙන්නේ. ඉතින් මේ natural frequency එකට බාහිරින් එන frequency එක match වුණාම තමයි මේ vibration එක create වෙන්නේ. ඉතින් උදාහරණයකට මම ඔයගොල්ලන්ට දුන්නොත් ඔයගොල්ලෝ දැකලා ඇති opera singers-ලා glass එක මෙහෙම අරගෙන glass එකට sing කරලා glass එක විදිනවා. ඉතින් මේකේ ලොකු මේ පුදුම වෙන දෙයක් නෑ. ඇත්තටම මේ basic science එක තමයි use කරලා තියෙන්නේ. ඉතින් music වලත් science තියෙනවා. ඒක මුලින්ම කියන්න ඕනේ. ඉතින් මේ glass එකේ frequency එකට opera singer-ගේ හඬේ frequency එක match කරලා තමයි මේ glass එක බිඳින්නේ. මොකද ඒක සමාන වුණාම ඇති වෙන vibration එකට ඒක shatter කරන්න පුළුවන්. ඉතින් මේ resonance එක මේ විදිහට explain කරන්න පුළුවන්. මේ vibration එක තමයි මේ create වෙන මේ අපේ frequency එක තව frequency එකක් එක්ක ඒ match වෙන frequency එකක් එක්ක ගැටිලා ඇති වෙන vibration එක resonance එක කියලා හඳුන්වන්න පුළුවන් අපිට. ඉතින් මේක කොහොමද singers ලාට අපිට වැදගත් වෙන්නේ? දැන් අපි glasses break කරන්න නෙමෙයිනේ නේද හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ resonance එක අපිට ඇත්තටම වැදගත් වෙන්නේ කියලා. මේන්ම දේ තමයි resonance එක develop කරගත්තාම ඔයගොල්ලන්ට උදව්, ඒ කියන්නේ ඔයගොල්ලන්ට ගොඩාක් ඔයගොල්ලන්ගේ singing වලට උදව් වෙන්නේ ඔයාලගේ full tone එක produce කරන්න. හේතුව තමයි අපි normal ඔයාලගේ full tone එක produce කරන්න කියලා ගොඩක් අය vocal folds වලට ගොඩක් pressure එක දෙනවා. ඉතින් මේක වැරදි ක්‍රමයක්. මේකෙන් hurt වෙන්න පුළුවන් ඔයගොල්ලන්ගේ damage වෙන්න පුළුවන් vocal folds. ඉතින් ඒක මගහරවා ගන්න resonance අපිට උදව් වෙනවා ඔයාලගේ full tone එක එළියට දෙන්න. resonance එක මගින් පුළුවන්. දෙවැනියට ඔයගොල්ලන්ට තව මගහරවා ගන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ඔයගොල්ලන්ගේ projection එක. ගොඩක් වෙලාවට mic එකට sing කරන්න ගත්තාම සමහරුන්ට දැනෙනවා ඒගොල්ලන්ගේ voice එක mic එකට pick කරන්නේ නැහැ කියලා. හේතුව තමයි projection එක. ඉතින් මේ projection එකටත්
රෙසොනන්ස් එක කියන දේ තමයි key point එක හදාගන්න develop කරගන්න. ඔගලොන්ට හිතනවනේ දැන් ඔගලොන් සාමාන්‍යයෙන් mic එකක් use කරන්නේ නැතුව sing කරද්දි ඔගලොන්ගේ voice එක එන්නේ නැහැ එදියට කියන resonance එක තමයි answer එක. ඒ වගේම තමයි vibrato එක අපි develop කරගන්න resonance එක උදව් වෙනවා. ඉතින් මේ විදිහට අපිට අපේ tone එකට, අපේ projection එකට, vibrato එකට resonance කියන දේ උදව් වෙනවා single connector. ඉතින් මොකක්ද මේ resonance එක කොහොමද මේක අපි develop කරගන්නේ voice එකේ? පළවෙනියටම ඔගලොන් පොඩි අත්හදා බැරිමක් දැන් කරන්න ඕනේ මාත් එක්ක මේ විදිහට ඔගලොන් හම් කියලා ඉස්සලා sing කරන් පොඩ්ඩක් ඒ කරනවත් එක්කම මට ඕනේ ඔගලොන් මේ ඔයාලගේ නහය හරියයි මේ හරියයි චුට්ටක් feel කරන්න හම් කියලා ඔගලොන්ට තේරුණාද පොඩි vibration එකක් මේකට හේතුව තමයි අපේ බොඩි එකේ තියෙන resonators කියලා අපි කියනවා. දැන් අපේ vocal folds වලින් අපි එළියට නිකුත් කරන සද්දේ අපේ මේ skull එක ඇතුලේ තියෙනවා basic four resonators. ඒ කියන්නේ main resonators හතරක් තියෙනවා. මේක ටිකක් කොහොමද කියන්නේ science පැත්තට බරයි. ඒක නිසා තමයි මම ඔයගොල්ලන්ට හැමදෙස්සෙම පින්තූරත් එක්ක මේවා explain කරන්නේ. ඉතින් අපේ basic four resonators තමයි larynx ඒ වගේම pharynx එක තියෙනවා මෙන්න මේ හරියේ ඊට පස්සේ oral cavity එක ඊට පස්සේ nasal cavity එක ඔයගොල්ලෝ මේ පෙන්වලා තියෙන විදිහට මේ ඡායාරූපේ මේ හතර තමයි අපේ මේ vocal folds වලින් නිකුත් කරන frequency එක අපි එළියට project කරද්දී අපිට amplify කරන්න උදව් වෙන්නේ. ඉතින් amplify කරනවා කියලා කියන්නේ එළියට projection එක අපි දෙනවා කියන එක. ඉතින් එතකොට මේ resonators මගින් මේ frequency එක pick කරලා මේක හොඳට එළියට amplify කරන එක තමයි මේ කරන්නේ. ඉතින් මේ හින්දා තමයි මම ඔයගොල්ලන්ට කලින් කිව්වා වගේ projection එකට මේ resonance එක ගොඩක් වැදගත් වෙන්නේ. හරි දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි හම් කියලා චුට්ටක් මේක feel කරමු. මේක මුලින්ම මොකද්ද මේ කියන එක ඔගොල්ලෝ පොඩක් මේ හරිය ඔගොල්ලන්ට දැනෙන විදිහ feel කරමු. මොකද මේ හම් කියලා අපි මේ vibrate කරන මේ resonance එක අපි දෙන්නේ මේ nasal oral cavity එකට. අපිට මේ pharynx එකයි larynx මේ හරිය අපිට පොඩක් දැනෙනවා අඩුයි. ඒකින්ද මේ oral and nasal cavity එක හරහා මේක explore කරන එක ටිකක් lazy. ඒකයි මම මේ දෙක use කරන්නේ. මේ විදිහට කරලා බලන්න. හම් ඔගලන් දන්නවද මේ vibration එක? ඔගලගේ upper teeth palate එකේ දැනෙන්න ඕනේ ඔගලන්ට vibration එක. නහයද පැත්තේ මේ කම්බුලේ දැනෙන්න ඕනේ. ඉතින් මේක තමයි resonance එක. ඔන්න ඔගලන් resonance එක හොයාගත්තා. හරි දැන් කොහොමද මේක අපි ඇප්ලයි කරන්නේ ඉතින් මම අද එක්සර්සයිස් එකක් ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කරන්න පුළුවන් ඊළඟ වීඩියෝ එකකින් මම මේ වීඩියෝ එක දානවත් එක්කම ඔයගොල්ලන්ට එක්සර්සයිස් මාත් එක්කම කරන්න පුළුවන් පොඩි වීඩියෝ එකකුත් දාන්නම් 5 minutes වගේ එක්සර්සයිස් එකක් ඉතින් හරි මෙහෙම තමයි එක්සර්සයිස් එක කරන්නේ පළවෙනි ස්ටෙප් එක තමයි ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ ජෝ එක drop කරන්න ඕනේ මේ විදිහට අපි ෆා කියද්දි ජෝ එක drop කරන්නේ ඒ වගේ ජෝ එක drop කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ ජෝ එක drop කරද්දි මේ චුට්ටක් කටාරින්න එපා හොඳට කටාරින්න. සාමාන්‍යයෙන් නම් ඇඟිලි 3ක ප්‍රමාණය තමයි කට විවර කරන්න කියලා කියන්නේ. ඊට වඩා කරන්න එපා මොකද එතකොට ඔයාලගේ ජෝ එකේ මෙතන bone එකට පොඩ්ඩක් tension එක වැඩි වෙනවා. ඒකින්ද ආ මේ විදිහට drop කරන්න. දෙවෙනි step එක තමයි ඔබලොන්ගේ පොඩි මූණ හිනාවක් තියාගන්න ඕනේ. මේ හිනාව මගේ ස්ටුඩන්ට්ස්ලා නම් දන්නවද මම හැමදෙස්සෙම කියන දෙයක්. සිං කරද්දි පොඩි හිනාවක් තියාගත්තාම ඔබලොන්ගේ ටෝන් එකට වගේම ඔබලොන්ගේ සිගින් වලටත් හරි ලේසි. ඉතින් මේකෙදි මේ හිනාව මෙහෙ විතරක් නෙමෙයි මේ මුළු ෆේස් එකම ඔබලොන් එන්ගේජ් කරගන්න ඕනේ. ඔබලොන්ගේ බ්‍රෝස් මේ විදිහට උස්සලා මේ විදිහට හිනා වෙනවා. හරි ඔබලොන්ට පුළුවන් කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා ප්‍රොඩක්ට් මේක එක්ස්ප්ලෝර් කරන්න. තුන්වෙනි ස්ටෙප් එක තමයි ඔබලොන්ගේ දිව. ඉතින් දිව මෙතනදී තියාගන්න ඕනේ අපි tip of your tongue needs to be the bottom front teeth මේ විදිහට ටච් වෙන්න ඕනේ. ඔයාගේ දිව මෙහෙමනම් bottom teeth palate එක මෙහෙමනම් තියෙන්නේ. ඔයාගේ දිව තියෙන්න ඕනේ මේ විදිහට. එතකොට දිව auto flat වෙනවා.
ඉතින් මේක තමයි පොසිෂන් එක හරිනේ දැන් එතකොට මේ වගේ ඔගලොන්ගේ පෝස්චර් එක තියෙනවා හරි අපි කොහොමද මේක දැන් එක්සර්සයිස් එකට යොදා ගන්න කියලා බලමු ඉස්සලම ඔගලොන් ඔගලොන් හරි ඉස්සල කරා වගේ හම් කියන පොසිෂන් එකේ ඉන්නේ ඊට පස්සේ තමයි සෙකන්ඩ්ලි මම මේ කියලා දුන්න පොසිෂන් එකට ඔයාලා යන්නේ මම ඔයගොල්ලන්ට කළා පෙන්නන්න මේ විදිහට ඔයගොල්ලෝ දැහන්නේ නැති කොච්චර පවර්ෆුල්ද කියලා මගේ වොයිස් එක ප්‍රොජෙක්ට් වෙනවා ඉතින් සමාවෙන්න ඕන පොඩ්ඩක් ලවුඩ් වැඩි වුණා නම් ඩිස්ට්‍රැක්ට් වෙන්නේ නැතුව 1x1 මේ විදිහට ඉස්සෙල්ලාම සිංගල් නෝට්ස් ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඉතින් මේක මේ විදිහට උඩට පළහැර කීප වාරයක් ස්කේල්ස් ටික ප්‍රැක්ටිස් කරන්න හැමදාම පුළුවන් නම් කරන්න එතකොට ඔයාලගේ මේ රෙසොනන්ස් එක කියන දේ ගැන ඔයාලට පොඩ්ඩක් අවබෝධයක් ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මේ හරිය මේ මාස්ක් ඒරියා එක කියලා අපි කියනවා නේසල් ඇන් ඕරල් කැවිටි මේ ටිකට මේක තමයි ෆෝකස් කරලා කරන්න ඕනේ ඊළඟට මට කියන්න ඕන කාරණේ තමයි මේක කරද්දී ඔයාලගේ වොයිස් එක ඔයාලා ෆෝවර්ඩ් ප්ලේස් කරනවා කියලා හිතාගෙන තමයි කරන්න ඕනේ කියන්නේ වොයිස් එක අපි ඉස්සරහට දෙනවා කියලා හිතාගෙන මේක කරද්දී වොයිස් එක පිටිපස්සට ගියොත් මෙන්න මේ වගේ සද්දයක් තමයි ඇහෙන්නේ මේ සද්දය ඇත්තටම වැරදි මොකද එතකොට ඔයගොල්ලෝගේ ටෝන් එක ඔයාලට අර ෆුල් ටෝන් එක ඔයාලගේ හොඳ පවර්ෆුල් ෆුල් ටෝන් එක චීව් කරගන්න බැරි වෙනවා මේක වැරදි කරපුගම ඔයාලගේ ෆැරින්ස් එක හරිය තමයි දැන් ඔන්න රෙසොනන්ස් කියන්නේ පිටිපස්සේ බැක්වර්ඩ් ප්ලේස්මන්ට් එකක් තියෙන වොයිස් එක එතකොට වොයිස් එක ඩාක් වෙනවා ඔයගොල්ලන්ට ඉන්ස්ටන්ට්ලි ඇහෙන්නේ නැති වෙනස මගේ වොයිස් එකේ මගේ ට්‍රූ වොයිස් එක නෙමෙයි එළියට ආවේ මේක යූස් කරනවා මේ ප්ලේස්මන්ට් එක යූස් කරනවා එක එක සිංගින් ස්ටයිල්ස් වලදී හැබැයි රෙසොනන්ස් එක බිල්ඩ් අප් කරගන්න අපිට ඕනේ ෆෝවර්ඩ් ප්ලේස්මන්ට් එකක් හා ඉස්සරහට හඳ නැතුව හා නෙමෙයි ඒකින්ද එකත් ඔළුවේ තියාගන්න ගමන් මේක ප්‍රැක්ටිස් කරන්න ඔ තව පොඩි කාරණාවක් කියන්න ඕනේ මේ මේ රෙසොනන්ස් ටෙක්නික් එක මේ ෆෝවර්ඩ් ප්ලේස්මන්ට් එක යොදාගෙන තමයි ගොඩක් සිංගර්ස්ලා හයි නෝට්ස් කියන්නේ ඉතින් ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ලයිව් පර්ෆෝමන්ස් එකක් එහෙම බැලුවොත් සිංගර්ස්ලා කියලා මූණ ස්ක්‍රන්ච් කරගන්නවා කළම් ඉතින් මේක සමහරවිට කරන්නේ මේ සිං කරන්න බැරි හින්දා නෙමෙයි මේ නෝට් එක මේ ෆිසිකලි ඒගොල්ලෝ පොඩි ඒගොල්ලොන්ගේ අවධානය ගේනවා මේ ෆ්‍රන්ට් ප්ලේස්මන්ට් එකට මේ ඕරල් නේසල් කැවිටි එකට එතකොට ඒගොල්ලොන්ගේ වොයිස් එක ඒගොල්ලොන්ට ෆෝවර්ඩ් ප්‍රොජෙක්ට් කරන්න පුළුවන් හින්දා එතකොට හයි නෝට් එකක් මේ වගේ කියලා මේ විදිහට මම ගොඩක් සද්ද අඩුවෙන් සිං කරන්නේ සභාවේනේත් වැඩි නම් මේ විදිහට ප්‍රොජෙක්ට් කරන්න. ඉතින් ඒක තමයි රෙසොනන්ස් වල තියෙන පවර් එක. ඉතින් මම කිව්වා වගේ පොඩි එක්සර්සයිස් වීඩියෝ එකක් මේකත් එක්කම ෆලෝ අප් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරන් යනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් හැමදාම විනාඩි 5ක් මේක මාත් එක්ක ප්‍රැක්ටිස් කරලා රෙසොනන්ස් එක බිල්ඩ් අප් කරගන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ පවර්ෆුල් වොයිස් එක අහන්න ඕවර් ටයිම් මේක ඩිවලොප් කරගෙන එහෙනම් ඔගොල්ලන් අදත් යමක් ඉගෙන ගන්න නැති කියලා මං හිතනවා තවත් වෝකල් ටිප් එකකින් ටෙක්නික් එකකින් නෙක්ස්ට් වීක් අපි හම් වෙනකම් ඔගොල්ලන් එහා හැමෝම පරිස්සමෙන් ඉන්න ඔගොල්ලන් හැමෝටම සුබ සතියක්